දැන් අපේ අම්මලා අපච්චිලා අපේ ඉස්කෝලේට ආවා කියලා මතකවත් නෑ මට. දැන් අම්මලා තාත්තලා වැඩිපුර ඉස්කෝලේ ඉන්නේ. ළමයින්ටත් වඩා ළමයි ටියුෂන් ක්ලාස් එකේ ඉන්නේ. හැබැයි අපිට නිදහස දීලා තිබුණා ඕන දෙයක් කරගන්න. වැරදුනහම පොඩ්ඩක් ඇඩ්ජස්ට් කරා. නමුත් ඉතින් අපි තමයි හැමදේම කරේ. මා බාල කාලේ අපි මිනිස්සු විදිහට ජීවිතය ඇතුලේ කොයි හරි මොහොතක අපිව හරියටම හොයාගත්තාම අන්න එදාට අපිට තියෙන ජීවිත පීඩනය අඩු වෙනවා කියලා මම විශ්වාස කරනවා. සමහර විට අපි අපිව හොයාගත්තාම දිශා කිහිපයකට අපිට යොමු වෙන්නත් හැකියාවක් තියෙනවා. දැන් මම මෙහෙම කියන්නේ මේ සාමාන්‍යයෙන් හොඳ බේස් එකක් තිබ්බහම නැත්නම් හොඳ මුලක් තිබ්බහම ගහක් හරිම ශක්තිමත්. ඒ වගේ තමයි මිනිස්සෙකුත්. හොඳ බේස් එකක් වැටලා තිබ්බහම ඒ මිනිස්සයාට දිශා කිහිපයකට දිශාගත වෙන්න හරිම ලේසියි සහ හරිම පහසුයි. ඒ වගේ දිශා කිහිපයකට දිශාගත වෙච්ච ගහක් අද දවසේදී අපිත් එක්ක ඉන්නවා. ඔහු මේ දවස්වල සද්දේ වැඩියෙන් දාන සද්දා මංගල සූර්ය බණ්ඩාර. ආයු බෝවන් අයියේ. අයබන්. මම ආදරෙන් පිළිගන්නවා නෙත් මැදිරියට. මේ සම්පූර්ණ නම ද මං කිව්වේ? ඔව්, සද්දා මංගල සූර්ය බණ්ඩාර. ඒක තමයි උපැන්නේ තියෙන්නේ. ඔව්. ගෙදරද කට්ටිය කියන්නේ සද්ධා කියලාද කොහොමද? ඔව්, මට එක 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 විදිහට කතා කරනවා. දැන් නම් මේ මාධ්‍යට ආවට පස්සේ නම් හැමෝම සද්ධා කියන්නේ. මගේ වයිෆුත් මට සද්ධා කියන්නේ. මේ යාළුවත් ගොඩක් දැන් සද්ධා කියන්නේ. ඉස්කෝලේ යන කාලේ නම් මම ගමේ ඉස්කෝලට ඉස්සල්ලා ගියේ. එතකොට මට මංගල කිව්වේ. මම අයම් පස්සේ අවුරුදු ඒ කියන්නේ හයේ පන්තියේ මම ශාන්ත අන්තෝනි විද්‍යාලයට ගියා. එතකොට මට සූරි කිව්වේ. මම සූරිය බණ්ඩාර නිසා. එතකොට සද්දා මංගල සූර්ය. ඊට පස්සේ මම හෙද විදුහලේ කාලයක් හිටියා. එතකොට මට බණ්ඩාර කිව්වේ. ඒ කියන්නේ මට මුළු නමේ හැම කැලිටිකම කියලා තියෙනවා. පාවිච්චි වෙලා තියෙනවා. හරි. එතකොට නම මේ සද්දාද සද්ධා? සද්ධා. සද්ධා. හරි. ශ්‍රද්ධාව කියන එක. එහෙමත් කියනවා විශ්වාසය කියලාත් කියනවා. මේ දෙකම තියෙනවා. සද්දා කියන එකේ තේරුම් විශ්වාසය කියලාත් කියනවා. ශ්‍රද්ධාවත් ඒකට අදාළයි. හරි. හරි අපි යනවා දැන් පුංචි කාලේට සද්දායගේ මේ අපිට කියන්නකෝ ගම්පලාත කොහෙද? නුවර, මහනුවර වටපුළුව. එහි තමයි ඉපදුනේ. මම ඉපදුනේ නම් මිනිපේ. මොකද අපච්චි ගුරුවරයෙක්. අපච්චි පාසල් කීපයක වැඩ කරලා තියෙනවා. ඒතර මිනිපේ සංඝබෝධි විද්‍යාලයේ අපච්චි උගන්නන කාලේ තමයි මං ඉපදිලා තියෙන්නේ. එතකොට මං මගේ උපත හැටියට සඳහන් වෙන්නේ මිනිපේ පර්යන්තේකක. හොඳයි. කවුද පවුලෙ හිටියේ? අයියයි මමයි නංගි මල්ලි. අයියයි මමයි නංගි මල්ලි. හරි. එතකොට අපි එකලංගේ නම් ටිකක් මතක් කරමුනේ. අයියා චන්දන සූර්ය බණ්ඩාර. නංගි අප්සරා මනෝහරි සූර්ය බණ්ඩාර. මල්ලි චතුර කවීෂර සූර්ය බණ්ඩාර. හරි, තමයි පවුල කට්ටිය. හොඳයි. දැන් පුංචි කාලේ නුවරමද කාලේ ගත වුණේ අයියේ නැත්නම් මැද කාලයකදී වෙන කොහෙට හරි ආයේ? නෑ, මම කියන්නේ මට මතක ඇති කාලේ. මම ඉපදිච්ච කාලේ මට මතක නෑ. මම මිනිපෙ ඉන්නව මට මතක නෑ. නමුත් මම මතක ඇති කාලේ නුවර මහගෙදර තමයි හිටියේ. හොඳයි. කපි අම්මා තාත්තා මේ අයත් එක තිබ්බ මේ බැඳියාව ගැන කතා කරන්න ඕනේ. හැබැයි ඊට කලින් එදෙන පොඩක් අපි හඳුනගනිමු. තාත්තා ගැන පුංචි මතකයක් කිව්වා. තාත්තා ගුරුවරයෙක් කියලා කිව්වා. ඔව් ඔව්. අම්මා මම කියන්නේ අම්මා මේ ගෘහණියක ගම ගෙදර තමයි හිටියේ. නමුත් අපි අම්මා මේ ඉගෙනගෙන තියෙන සංගීතය කොළඹ සංගීත ඒ දවස්වල හේවුඩ් කියලා කිව්ව එකට ඒකේ සංගීතය ඉගෙනගෙන තියෙනවා. අපචිතේ සංගීත ඉගෙන ගත්තා. ඒකට තමයි දෙන්න මුණ ගැහිලා තියෙන්නේ. නමුත් අම්මි වෘත්තියක් මුකුත් කරේ නැහැ. අම්මි ගෙදර තමයි හිටියේ. එහෙම තමයි. ඉතින් මූලික විස්තර ටික ඔය මේ සද්දායේ පුංචි කාලේ. අපි දැන් යනවා පුංචි කාලෙට. මතක තියෙන වයස කීයද? අවුරුදු පෙර පාසල් කාලේ මතකද නැත්නම් පාසල් යන වයසද මතක තියෙන්නේ? මම දන්නේ මම පෙර මාසල් ගිහිල්ලා නැහැ. මට මම අයියා ගිහිල්ලත් නැහැ, මං ගිහිල්ලත් නැහැ. අපි ගියේ නැත්තේ කියලා මම දන්නේ නැහැ. අපි එකපාරටම ඉස්කෝලේට ගියේ. ඉස්කෝලේට කලින් කාලේ තියෙන යම් දේවල් මතකයි. ඉස්කෝලේ කාලේ නම් මතකයි. මතකයි. විස්තර තියෙනවා කතා කරන්න අපිට නේ. හොඳයි. අපි පාසල මුල්ම පාසල අයියා පාසල දෙකකට ගියානේ. මම ඉස්සල්ලාම ගියේ අපේ ගමේ ඉස්කෝලේ. කියලා අපි ගෙදරට අල්ලපු වැටේ තිබ්බේ ඉස්කෝලේ. වටපුළුව කනිෂ්ඨ විද්‍යාලය. ඊට පස්සේ අයියයි මයි දෙකම දෙන්නම එකට ගියේ. ඊට පස්සේ අපි දැන් පහේ ශිෂ්‍යත්ව විභාගේ පාසල කටුකස්තර ශාන්ත අන්තර් විද්‍යාලයට අපි දෙන්නම ගියා. හොඳයි. අපි දැන් ශිෂ්‍යත් කාලයට කලින් මතකයන් ගැන කතා කරන්න කැමති. අවුරුදු 5ට අඩු වයසේදී කොහොමද ගෙදර තිබ්බ තත්ත්වය? දැන් 4 දිනක්නේ සෙල්ලම් කරන්න කට්ටියක් ඉන්නවා. ඔව්. ඒ උනට වටායත් එක්කත් හොඳ සම්බන්ධතාවයක් තියෙන්නේ නැති. එහෙමද? ඔව්. මෙහෙමයි. අපේ ගෙදර තිබුණේ මේ අප්පච්චි සංගීත ගුරුවරයෙක්
විතරක්ම නෙවෙයි ඔහුට විවිධ කලා හැකියාවන් තිබුණා. ඒ නිසා ගෙදර තිබුණේ කලා පරිසරයක්. මොකද දැන් මේ අපච්චි ඉස්සර ගමේ ඔය තරුණයොත් එක්ක මේ නාට්‍ය කරා. විවිධ කලා කටයුතු කරා. මම නාඩගම්කාරයෝ කියන දැන් මගේ ටෙලිනාට්‍යයක මේ ප්ලොට් එකත් ඒ කියන්නේ පාදකුණෙත් අප්පච්චි කතන්දරේම තමයි මේ ගමේ අයත් එක්ක නාට්‍ය කරා. එතකොට භක්ති ගීත ඔය ගොඩාක් මේ කලාවට සම්බන්ධ පොදු කටයුතු කරා අප්පච්චි. එතකොට ගෙදර තිබුණේ කලා පරිසරයක්, සංගීතය, නර්තනය, එතකොට මේ නාට්‍ය එහෙම පරිසරයක් තමයි. ඒ පරිසරයත් එක්ක තමයි අපි හැදුනේ. එතකොට අපි අයියයි මයි දෙන්න අපි අයි අපි දෙන්නගේ වයස අවුරුද්දයි මාස දෙකක පරතරයක් තියෙන අපේ. ඉතින් අපි දෙන්න මේ නිමුල් වගේ තමයි හැදුවේ. කියන්නේ එකම ඇඳුම් ඇඳුවේ, එකම තමයි හිටියේ. ඉතින් ඒ නිසා අපි දෙන්න එතකොට මේ නංගි ගොඩක් පුංචි, මල්ලි ඉපදලා හිටියේ නේ අපි, මල්ලි ඉපදුනේ 77. මේ එතකොට මේ අයියයි මයි තමයි ගොඩක් එකට දේවල් කරේ. අපි කරපු දේවල් සාමාන්‍ය විනාය කරන දේවල් වලට වඩා පොඩ්ඩක් වෙනස්. ඒ කියන්නේ අපි දැන් අප්පච්චි විනාට්‍ය කරනවා බලාගෙන අපි ඒ වගේ පොඩි පොඩි ළගමේ ළමයි එකතු කරලා ඒ වගේ දේවල් කරා. ගමේ අයට පිච්චර් පෙන්නවා, මේ ඔය ලාම්පු වලින් මේ කොළ කපලා ගමේ පිච්චර් පෙන්නවා, නාට්‍ය පෙන්නවා. ඊට අමතරව ඔය අපි දේවල් ඇඹුවා, මැටි වලින් දේවල් ඇඹුවා. අපි ගෙදර පල්ලේ ඇතුළ කුඹුර, අපි කුඹුරේ මැටි අරන් ඇවිල්ලා අපි ගිය වටේට පෙරහැරවල් ලඹනවා. අයියේ ඔයයි අයියේ මයි. ඉතින් පුංචි කාලේලා එහෙම පොඩි කලාවත් එක්ක සම්බන්ධ දේවල් තමයි කරේ ගොඩක්ම. දැන් අයියයි ඔයයි කියන ඔය මේ සමාගම ඇතුලේ තව හිටියද යාළු මිත්‍රාදීන් ගමේ? ගමේ යාළු මිත්‍රාදීන් හිටියා. නමුත් අපි ගෙදර අපේ අම්මලා වැඩි අපි ගෙදරින් එළියට යව්වේ නැහැ. ඒ කියන්නේ ගෙදර ගමේ අය ඇසුරු කරන්න වැඩි යව්වේ නැහැ පොඩි කාලේ. හැබැයි ගමේයි අපි ගෙදර ආවා. ඔව් වටේවට ළමයි අපේ යාළුවෝ ගමේ ඇවිල්ලා අපි ගෙදර තමයි ඉතින් අර සෙට් වෙන තැන. ගෙදර තමයි හැමදේම අපි කරේ. ගෙදර ඇතුලේ තියෙන එහෙම පරිසරයක්. අපි දැන් ඕක ඇතුලේ තියෙනවා තව බොහොම සුන්දර කතන්දර. අපි ඒවා එකින් එක කොහොමද කියලා සද්දයෙන් අහන්න සූදානම්. අපිට විරාමයක් දෙන්න. විරාමෙන් අනතුරු අපි එනවා නැවත. විරාමෙන් අනතුරු අපි නැවත එනවා ඔහුත් එක්ක පුංචි කාලයට ඇවිදගෙන යන්න. මා බාල කාලේ. හොඳයි. ඔහු මේ ජීවිතය ඇතුලේ දිශා කිහිපයක් සුවගත් කෙනෙක්. විටක ගුරුවරයෙක්, මාධ්‍ය සංගයක් අපේ ප්‍රවීණයෙක්, ඒ වගේම තමයි පිටපත් රචකයෙක්, දැන් නිෂ්පාදකවරයෙක් විදිහට කටයුතු කරනවා සද්දා මංගල සූර්යබණ්ඩාර. සද්දායි දැන් පුංචි කාලේ කරා කියලා කිව්ව බොහෝ දේවල්. දැන් අනිත් ළමයි වෙලේ පනිනවා, ගඟේ පීනනවා, ඔය වගේ දේවල් කරාද කියලා මම දන්නේ නැහැ. අපි තාම කතා කරේ නැති නිසා. හැබැයි ඊට අමතරව බොහෝ වෙනස් දේවල් ඔබ සහ ඔබේ සහෝදරයා කරා කියලා කිව්වා. අද වැඩසටහන අහන අපේ පුංචි දරුවෝ ඉන්නවා, වැඩිහිටියෝ ඉන්නවා. ඒක නිසා මේ කතාව අනිවාර්යයෙන්ම ආදර්ශමත් කතාවක් වෙයි. මොනවද කළේ ඔය වෙනස් දේවල්? මෙහෙම දැන් අපි දැක්කේ අපේ අපච්චිවනේ දැක්කේ ඉස්සර අපච්චි කරන දේවල් තමයි අපි දැක්කේ. සහ ඒවා තමයි අපි රසයි හැටියට අපිට පේනුනේ. ඉතින් ඒ නිසා අපි මම ඉස්කෝලේ යන්නත් කලින් මං හිතන්නේ කලින් අපි අයියේ මා එකතු කරලා අයියා ඉස්කෝලේ යනවා. ඒතකොට අයියේ කී පන්ති අපි මේ නාට්‍යයක් කරා. අපි මට අකුරුලි යන්නවත් බෑ, අයියලා හරියට අකුරුලි යන්න බෑ. නමුත් අපි හිතලා හදාගෙන අපච්චි ඒවට මේ ඒ කියන්නේ මේ අඩුම කුඩුම සැපෙව්වේ නෑ. යා වටෙන් හිටියා. යා අපිට කරලා දුන්නේ නෑ කිසි දෙයක්. අපි යාළුවෝ එකතු කරගෙන එතකොට මේ අපි පන්සලත් එක්ක තේ දවස්වල ඒ කියන්නේ මේ අපි එහෙම භක්තිමත් කියලා කියනවා නෙවෙයි. නමුත් අර පන්සලත් එක්ක අපි සම්බන්ධයි, අපච්චිත් පන්සලත් එක්ක සම්බන්ධයි. මොකද මේ සමහර ඔය මේ කලා කටයුතු කරේ පන්සල ඇසුරු කරගෙන. ඒ නිසා අපිට ඒ ජාතක කතා හැම පොඩ්ඩක් ඔළුවේ තිබ්බා. ඒවත් එකතු කරගෙන අපි ඉස්සෙල්ලාම අයියයි මායි එකතු වෙලා නාට්‍යයක් කරා. පුංචිම කාලේ අයියට එකේ පන්ති, මම ඉස්කෝලේ යන්නේ නැහැ. එතකොට මේ ඒකට අප්පච්චි කරලා දුන්නේ මිදුලේ වටේ මේ පොල් කොම්බලට මේ දහය දාලා ලාම්පුතේ දාලා පන්දම් හදලා දුන්නා. ඒක අපි වෙසක් නෑ මොකක් හරි පොයේ දවසක හරි වෙසක් දවසක හරි කරේ. අපි ඒක කරා. ඒක අපි ඒ කියන්නේ ඒක මිනිස්සු බැලුවා. ඒක හොඳද නැද්ද දන්නේ නෑ. කවුද ඒකේ රංගන කටයුතු? මමයි අයියයි අපේ ගමේ ඔය අක්කයි නංගි නේ. මල්ලි නෑ, නංගි ගොඩක් පොඩි. එතකොට ගොඩක් පුංචි. මේ එතකොට මේ ගමේ මිනිස්සු බැලුවා. ඉතින් ඒ වගේ දේවල් තමයි කරේ. ඒ කියන්නේ අර සංවිධානය කරගෙන කරන්න පුළුවන් දේවල් තමයි කරේ. ඒක එකක්. ඊට පස්සේ අපි ටිකක් ලොකු උනාට පස්සේ මං කියන්නේ කවුරුත් මං හිතා 6ක් 7ක් වෙන්න ඇති.
අපි අපේ ගෙදර යහපත තිබ ඉස්කෝලේ ඉස්සර ඉස්කෝලවල බෙදුවා මේ බිස්කට් ඉස්සර ඉස්කෝල බිස්කට් වල බිස්කට් ගෙන ලොකු පෙට්ටිය ලොකු පෙට්ටිය ඒ කියන්නේ අඩි නිකන් දෙකේ දෙකේ වගේ ලොකු පෙට්ටිය වල තමයි බිස්කට් දාගෙන ඉන්නේ අපේ ලොකු අප්පච්චි තමයි ඉස්කෝලේ ප්‍රින්සිපල් අපිට අපි ලොකු අප්පච්චි කියන්නේ තාත්තගේ නෑ අපි ලොකු අප්පච්චි කියලා කිව්වට ඒ ලොකු අප්පච්චි කියන එක වැරදි අපේ අප්පච්චිගේ අක්කගේ මහත්තයා අපචිට අපචිට හිටියේ ඔක්කොම අපචි පවුල එකම පිරිමි දරුවෝ අනිත් ඔක්කොම ගෑනු දරුවෝ දරුවෝ හිටි මේ ලොකු අපචි තමයි ඉස්කෝලේ ප්‍රින්සිපල් ලොකු අපචිගෙන් අපි ඉල්ල ගත්ත පෙට්ටි ලොකු පෙට්ටි අපිට හම්බුණා ඒ පෙට්ටි වල කොටුවක් කපලා ඒ දවස්වල අපේ ගමට ලයිට් තිබුණේ නැහැ අපි ලාම්පුවක් ලාම්පු වලින් තමයි අපි හිටියේ ඒ පෙට්ටිය ඇතුළේ ලාම්පුවක් දාලා කොටුවක් කපලා කඩදාසි කොළවල බ්ලේඩ් වලින් අපි කපන රූප කපලා අර ලාම්පුව දාලා බිත්තියට ඒක ප්‍රොජෙක්ට් කරලා අපි පිච්චර් පෙන්නනවා අයියයි මයි මේසයා මේසයක් අසරින්ගෙන අර මේකල ඒවත් මිනිස්සු බලන්න එනවා ගමේ අය වැඩිහිටියොත් එනවා ඒ අපි මේ ගමේ අපි අපේ ගෙහැප් ගෙදර හැපෙන ඉස්කෝලේ තිබ්බේ ඉස්කෝලේ පන්ති කාමරේක තමයි පිච්චර් අපි පෙන්නන්නේ කොහොමද ඉතින් මේ පිච්චර් බලන්න හතර දෙනෙක් රැස් වෙනවා ඒ වගේ දේවල් තමයි කරේ ඔය ඔය අවුරුදු 6 4 නේ ඔව් පොඩි කාලේ තමයි ගොඩක් පොඩි කාලේ ගොඩාක් පුංචි කාලේ මේවට මේ තාත්තගෙන් කොහමද අම්මගෙන් කොහමද ලැබුණු සහයෝගය කියන්නේ තහංචි නැනේ නේද තහංචි නැ ඒවා ඉතින් ඒගොල්ලෝ මේ අපි මහා ලොකු දේවල් කරනවා කියලා ඒගොල්ලන් ඒවට බැහැලා වැඩ කරේ නෑ හැබැයි ඉතින් උදව් පදව් කරා මේ මට මතක නෑ මේ අපිට අරව කපන්න උදව් කරන එහෙම මොකුත් මතක නෑ ඉතින් අයියයි මායි දෙන්නම හිටියනේ ඒ නිසා අපි අපි හිතනවා මේක තමයි දේ කියලා. ඒකලා අපි දැන් මේ කරා. හොඳයි දැන් මේ ඔතන සද්දයි දැන් අද ඔබ නිර්මාණත් එක්කනේ ගනුදෙනු කරන්නේ කටයුතු කරන ඔබේ නිර්මාණශීලීත්වයට එතනින් අනිවාර්යයෙන්ම හොඳ පදනමක් ලැබෙන. අනිවාර්යයෙන්. මොකද අපිට හිතන්න උනානේ දේවල්. අපිට හැමදේම දැන් අපේ අපේ දරුවන්ට අපි හැමදේම අපිට දෙන්න වෙලා තියෙනවානේ අර ක්ලේ ක්ලේ එකක් ගත්තත් අද අම්මලා කරන ඕක හදන්න එපා මේ මෙහෙම හදන්න කියලා කියනවනේ නම ඒ කියන්නේ දැන් අපේ අම්මලා අපච්චිලා අපේ ඉස්කෝලේට ආවා කියලා මතකවත් නෑ මට දැන් අම්මලා තාත්තලානේ වැඩිපුර ඉස්කෝලේ ඉන්නේ ළමයින්ටත් වඩා ළමයි ටියුෂන් ක්ලාස් එකේ ඉන්නේ එතකොට මේ දැන් ඉස්සර එහෙම එහෙම හැබැයි අපිට නිදහස දීලා තිබුණා ඕන දෙයක් කරගන්න වැරදුනහම පොඩ්ඩක් ජස් කරා නමුත් ඉතින් අපි තමයි හැමදේම කරේ ඒකට මේ දැන් අදෝබේ නිර්මාණශීලීත්වයට එදා එතන තමයි තැන අනිවාර්යෙන්ම අනිවාර්යෙන්ම ඒකයි අපි කියන්නේ හැමදාම ඔබ දිශාගත වෙන්නේ යම්කිසි තැනක ඔබේ දරුවා දිශාගත කරන්න ඔබේ හිතේ අදහසක් තියෙනවා නම් හැබැයි අද දවසේදී ඔබට යුතුයකමක් තියෙනවා ඔහුගේ නිදහස නිර්මාණශීලීත්වයට නිදහස් මනසක් ඔහු ඇය වෙනුවෙන් නිර්මාණය කරලා දෙන්න මේ කවුද පුංචි කාලේ හොඳම යාළුවා මට ඇත්තටම හොඳම යාළුවෝ කියලා එදා ඉඳලම හිටියේ නෑ දැන් අයියා ඔව් අයියා ඉස්සර නම් අයියා දැන් මට අයියා හම්බ වෙන හරි අඩුයි මොකද අයියා හරි බිසි අයියා සෑන අයියා සෑන මේ රස්සාවත් එක්ක ඉන්න කෙනෙක් ඉස්සර පොඩි කාලේ අයියා ඊට පස්සේ මට හැම ඇත්තටම හොඳම යාළුවා කියලා කෙනෙක් හිටියේ නෑ කාලෙන් කාලට මගේ යාළුවෝ මාරුණා පාසලේදී ඔව් අදටත් මට එහෙම හොඳම යාළුවා කියලා එක යාළුවෙක් නෑ කීප දෙනෙක් ඉන්නවා ඒ එහෙම තමයි මගේ හැටි මම යාළුවෝ ඇසුර පොඩ්ඩ අඩුයි හා පුංචි කාලේ අඩුයි නේ පුංචි කාලේ ටිකක් අඩුයි ඒතර පන්තියේ කොහමද පාසලේ කොහමද දීප්තිමත් චරිතයක්ද ඔව් ඉතින් මම කොහොමත් ඒ කියන්නේ මම පහේ පන්ති එනකන් වටපුල ගමේ ඉස්කෝලේ නම් ඉතින් මම මගේ අප්පච්චි මේ ලොකු අප්පච්චි ප්‍රින්සිපල් උත් හින්දා මම දීප්තිමත් වෙනවා මොකද ලොකු අප්පච්චිගේ ප්‍රින්සිපල්ගේ දීප්තිය මට ඉබේ හම්බ වෙනවනේ ඊට අමතරව ඉතින් මම ඉස්කෝලේ යන කාලෙත් අමුතු දේවල් කරා මේ මට චිත්‍ර අඳින්න පුළුවන් මට අඹන්න පුළුවන් ඉතින් සමහරවිට මම හදන සමහර අත්වැඩ එහෙම මේ අපේ ගුරුවරු කියනවා අපිට හිටියා එකේ පන්තිය මට හම්බෙච්ච පළවෙනි ටීචර් තමයි කරුණා ටීචර් කියලා ඒ ටීචර්ට මම එකපාරක් ඇදුවා ඔය පැපොල් බට එකුයි මේ ඔය කරුණ කපුවක් ගෙඩියකුයි කඩදාසි එක මේ මිනිස්සෙක් ඇදුවා එකේ පන්තියේදී මේ මට මතකයි ටීචර් එක අරගෙන ඉස්කෝලෙටම පෙන්නුවා ගිහිල්ලා මේ මංගලගේ වැඩක් කියලා මේ ඉස්කෝලෙටම පෙන්නුවා මේ ඉතින් එහෙම අමුතු දේවල් කරා ඉතින් කියන්නේ හැම වෙලෙම ඒ කියන්නේ හිතාමතා වෙනස් දෙයක් කරන්න ඕන කියලා හිතුවේ නෑ නමුත් හිතලා කරපු දේවල් වෙනස් වගේ පේනුණානේ හොඳයි එතකොට දැන් පාසලේදී එහෙමයි දැන් පුංචි පාසලේ නැත්නම් ගමේ පාසලෙන් ඔබ යනවනේ ඊළඟට ඔබේ
කටුකස්තර ශාන්තන්තෝනි විද්‍යාලයේ. එතනදී කොහොමද මේ ශිෂ්‍යයන්ගෙන් ගුරුවරුන්ගෙන් ලැබෙන ප්‍රතිචාර, පාසලේදී කොහොමද අධ්‍යාපන කටයුත්ත එක්ක ඔබ හිටියද නැත්නම් බාහිර කටයුතු වලද? නෑ, බාහිර කටයුතු අධ්‍යාපන කටයුතු එක්ක තමයි හිටියේ නැත්තේ. එතනදී හයේ පන්තියේ ගිය ගමන් ඉතින් පහේ ශිෂ්‍යත් එන්න ගියේ ගමේ ඉස්කෝලෙකින් ගියේ. මේක ඇන්තනිස් එක කියන්නේ නාගරේ පාසලක්, පිරිමි විතරයි ඉන්නේ, අපේ කොල්ලෝ විතරයි හිටියේ අපේ වර්ග මිශ්‍ර පාසලක්. ඉතින් ඉස්සල්ලාම බැලුවේ මේ කොල්ලෝ විතරක් ඉන්න ඉස්කෝලෙකට ඉස්සල්ලාම ගියා, බුරුමල්ලකුත් කරේ දාගෙන පොට් ටිකක් අරගෙන. මුලින් අර මට ඒකට අනුගත වෙන්න ටිකක් අමාරු වුණා, ඒ කියන්නේ සතියක් දෙකක්. ඊට පස්සේ මම මට චිත්‍ර අඳින්න පුළුවන්, ඒ පළවෙනි චිත්‍ර පීරියඩ් එකේදීම මම මේ වැඩ පෙන්නවා. ඊට පස්සේ මේ සූරි තමයි චිත්‍රකාරයා වුණා. ඊට පස්සේ මට මතකයි අපේ සිංහල ගුරුතුමෙක් හිටියා වීරසේකර කියලා. ඒ දවසර මුනිසිරිපා සිඹිමින්නේ සමනොල ගිරි පෙදසින්නේ මද, ඒ සින්දුව මං හිතන්නේ සිංහල පොතේ තිබුණා. ඒක කියන්න ලැබුණා මට, ඒක කියන්න හම්බුණා. මම ඒක කිව්වා, ඊට පස්සේ මම ගායකයක් වුණා. මේ දැන් කියන්න බෑනේ. ඔව්, දැන් කියන්න බෑ. ඊට පස්සේ ඊළඟට මේ විභාගයේ ප්‍රතිඵල, ඒ කියන්නේ මම සෙකන්ඩ් ටර්ම් එකේ ගියේ. සෙකන්ඩ් ටර්ම් එකේ ප්‍රතිඵල ආවා. ඒ කියන්නේ එතකොට මම දේවනියා පන්තියේ. එතකොට එතන ඉඳලා මම ස්කෝ කරා. ඊස්ම මම හතේ පන්තියේ ගියාට පස්සේ මම මට හයේ පන්තියේ මට හතේ පන්තියේදී තමයි මට ටෑග් හම්බුනේ. හයේ පන්තියේ සිංහල වලට මේ වැඩිම ලකුණු ගත්ත ශිෂ්‍යයාට හම්බෙන සිංහල ටෑග් මට හම්බුණා. මට තාම මතකයි යුද්ධය හා සාමය පොත තමයි මට හම්බුනේ. හතේ පන්තියේදී මම අයියා එමයි එකතුලා නාට්‍ය කරන්න පටන් ගත්තා ඉස්කෝලේ. ඊට පස්සේ අපි ඒ පැත්තෙමුත් අපි ප්‍රසිද්ධ වුණා. පාසල තුල ප්‍රසිද්ධුනේ. එතකොට සද්දයි ක්‍රීඩාවලට කොහොමද තිබුණාද? ඔව්, ක්‍රීඩාවලට මම ඉස්කෝලේ යන කාලේ මම ගමේ ඉස්කෝලේ යන කාලේ මම තමයි ඔය මීටර් 100 200 දුවලා පළවෙනියා. ගමේ ඉස්කෝලේ. අතින්නත් ගියාට පස්සේ මට දැන් මේ වුණක් තියෙනවනේ. මම මේ ස්පෝර්ට් මීට් දවස් වලට මට තිබුණ ඩබල් බ්ලූ කියලා නිවාසය. මම නිවාසේ ගිහලා මම දැන් ඉන්නවා. මට දැන් මේ හරියට මේක දැන් සෙට් වෙන්නෙත් නැහැ. මම දැන් කියන්නේ හතේ පන්ති දෙනා මට ස්පෝර්ට් මීට් එක අහුවුණ මොකද මම හයේ පන්ති ස්පෝර්ට් මීට් ඉවරයි මම ඉස්කෝලේ යනකොට. මං ඉතින් නිවාසෙදි මම දිව්වා. ඒකම දැක්කා එක තැනක මේ ළමයි කට්ටියක් මේ දුවල ගිහිලා නිකන් කඩුල්ලක් වගේකින් පැනපැන දුවනවා. එහෙනම් දුවනවා, ආපහු පනිනවා කඩුල්ලක් වගේකින්, ආපහු දුවනවා, ආපහු පනිනවා, ආපහු දුවනවා, ආපහු පනිනවා. එහෙම දුවනවා. මම දන්නේ මේ මොකද්ද කියලා. මමත් පැනලා දිව්වා. මම පළවෙනියා වුණා. බලපුවම කඩුළු පැන දිවීම, හර්ඩල්ස්. ඒක තමයි ඉවෙන්ට් එක. ඊට පස්සේ මම ඉතින් හවුස් එකේ පළවෙනියානේ. හවුස් එකේ මම පළවෙනිල තියුණාට පස්සේ මට මේ හම්බුණා මේ හවුස් මීට් එක. හවුස් මීට් එකදීත් මම පළවෙනියා. ඊට පස්සේ මම ස්පෝර්ට්ස් පටන් ගත්තා. ඊට පස්සේ මම මීටර් 100 200 හර්ඩල්ස් තමයි මගේ ඉවෙන්ට් එක උනේ. මම ඊට පස්සේ සර්කිට් මීට් එකේ ෆස්ට් වුණා, ඩිස්ත්‍රික් මීට් එකේ ෆස්ට් වුණා. මම නැෂනල්ස් ගියා නම් නැෂනල්ස් මට වින් කරගන්න හම්බුනේ නැහැ. මට ස්පයික් එකට කකුල පැලියොල්ලා මට වින් කරන්න තිබ්බ අවුරුද්දේ මට ඒක වින් කරන්න හම්බුනේ නැහැ. මම හිතන්නේ හතර වෙනියා වගේ වුණේ. මේ කොහොමත් මම අන්ඩර් 19 වෙනකොට මම මේ ටොප් 10 හිටියා මේ 110 හර්ඩල්ස් වල. මගේ ටෙලිවිෂන් පළවෙනි අත්දැකීමත් ස්පෝර්ට්ස්ම තමයි. අපේ ඉස්කෝලේට ආවා මේ යෝගානන්ද ජයසුන්දර කියලා, ඒ දවස්වල නැෂනල් කෝච්. ඉතාම දක්ෂ ගුරුතුමෙක්, ඉතාම සුන්දර මනුස්සයෙක්. ඔහු මේ ළඟදී මේ අපේ අතරින් වියෝ වුණා. යෝගානන්ද සර් මගේ හර්ඩල්ස් වල ඇක්ෂන් එක දැකලා මාව අරගෙන ආවා. මමයි තව ජයසිරිවදන කියලා තමයි තව යාළුවෙක් කියලා අපි දෙන්නා අරගෙන ආවා කොළඹට. මේ ඉස්සර තිබ්බ ජාතික රූපවාහිනී 6 ගානට මේ ක්‍රීඩා පුහුණු කියලා වැඩසටහනක්. ඒක කරේ යෝගානන්ද සර් තමයි ඒකේ කෝච් හැටියට හිටියේ. එතකොට සුනිල් ජයවීර මහත්මයා තමයි ඒකේ නිෂ්පාදකය හැටියට හිටියේ. ඒකේ මේ එක එක ඉවෙන්ට්, ඒ කියන්නේ ඇත්ලටික්ස් වල එක එක ඉවෙන්ට්ස් කරන විදිහ උගන්වනවා. ඒ කියන්නේ ආරම්භයක් ගන්න කොහොමද, ස්පෝර්ට්ස් වල ඇක්ෂන් එක කොහොමද, මේ හර්ඩල්ස් වල ඇක්ෂන් එක කොහොමද, ඒවා එයා උගන්වනවා. ඒකේ මට අර මේ ඒවා පෙන්නണ്ട് මෙහෙම තමයි ආරම්භය. කොහොමද, ඒ කියන්නේ දිගු ආරම්භම, මැදි ආරම්භම, කෙටි ආරම්භම කියලා ආරම්භ තුනක් තියෙනවා. ඒක පෙන්නണ്ട് එහෙම ඒවට පාවිච්චි කරා. එතකොට මම ඉස්සෙල්ලම ටෙලිවිෂන් එකේ පේන්නේ මාව දැක්කපු පළවෙනි වතාව. ටෙලිවිෂන් කැමරාවක් ඉස්සරහම ගිය දවස. ඒකේ කැමරමන් හිටියේ ගිහාන් සමරනායක.
ඒ දවස්වල. පස්සේ ඔහු මගෙත් එක්ක එකට සීඑස්එන්කේ වැඩ කරා. සීඑස්එන්කේ ගිහන් අපේ ස්පෝර්ට්ස් අධ්‍යක්ෂවරයා, ක්‍රීඩා අධ්‍යක්ෂවරයා, මම එතකොට වැඩසටහන අධ්‍යක්ෂවරයා. මේ ඉතින් ඒක තමයි මගේ ක්‍රීඩාව පැත්ත. හොඳයි. එතකොට ටීවී නැත්නම් ටෙලිවිෂන් පළමු අත්දැකීමත් ඔබ ලබා ගන්න පාසල් යන කාලෙදිමයි. හොඳයි. එතනදී මේ කැමැත්තක් එනවද ටෙලිවිෂන් එක තුළ දිගටම පෙනී සිටින්න ආසාවක් එනවද? සද්දයි මතකයක් තියෙනවද එහෙම? නෑ, ටෙලිවිෂන් කියන්නේ අපිට ටිකක් ඉස්සර හරි දුරයි. ඒ කියන්නේ අපි ස්කෝල් එක කියන්නේ ඔය 80 79 නේ ITN එක ආවේ. ඒ කාලේ නුවර ටෙලිවිෂන් තිබුණේ නෑ. නුවරට ITN එක පින්න ගන්න හරි අමාරු, ගොඩාක් උස මේ උණ බම්බුල තමයි ඇන්ටන දාලා සල්ලි තියෙන මිනිස්සු කොමාර ටෙලිවිෂන් ගත්තා. පස්සේ කාලෙක ජාතික රූපවාහිනිය ආවට පස්සේ එක එක තැන්වල ටෙලිවිෂන් ආවා, ටෙලිවිෂන් සෙට්ස් ගෙනාවා. මට මතකයි අපි ඉස්සර ඉස්කෝලේ එනකොට එහෙම ඔය ක්‍රිකට් මැචස් එහෙම ඉස්සර පින්නවා. එතකොට මා අයියයි ඔය අපි එන්නේ මේ කටුගස්සට වටපොලට එන්නේ පයින්, කිලෝමීටර් එකහමාරක් විතර දුර තියෙනවා අපි එන පයින්. එතකොට ස්ටැන්ලි පීරිස් කියලා සංගීතඥයෙක් උපදිවිදන්නද ස්ටැන්ලි පීරිස්ගේ ස්ටැන්ලි පීරිස් අපේ ඉස්කෝලේ හිටපු චිත්‍ර ගුරුවරයා. මම යනකොට ස්ටැන්ලිස හිටියේ නෑ. හැබැයි ස්ටැන්ලිසගේ පුතා මගේ යාළුවෙක්. මේ අපි ඒ ගෙදර තමයි ඉස්සලම ටීවි බැලුවේ. ක්‍රිකට් මැච් එකක් මේ ගැව්ව ලංකාවේම ටීම් දෙකක් බෙදලා. එතකොට ඔය බන්දුල වන්නපුරල එහෙම ගහන කාලේ පළවෙනි ටෙස්ට් මැච් එකට කලින් මං හිතන්නේ. ඊට පස්සේ අපි එතෙන්ද ටීවි බැලුවේ. ටෙලිවිෂන් කියන අපිට හරි දුර එකක්, හරිම දුරයි එක. ටෙලිවිෂන් එකට අපි යනවා කියන එක අපි එහෙම හිණයක්වත් තිබුණේ නැහැ. හැබැයි අපි නාට්‍ය කරන්න හරි ආසයි. ඉස්කෝලෙත් අපි නාට්‍ය වලින් මම ගොඩක් ඉස්සරහා හිටියේ. නළුවෙක් වෙන්න තමයි ඊට පස්සේ උණ ආවේ. ඊපස්සේ නළුවෙක් වෙන්න තමයි කොළඹත් ආවේ. ඉතින් නළු උණ ඇදලා ඊට පස්සේ ඒක දැන් තමයි සනීපුනේ, මේ ළඟදී තමයි සනීප කරගත්තේ. මේ අහම්බෙන් තමයි ටෙලිවිෂන් කියන එකට නේ. මා බාල කාලේ. හොඳයි. දැන් එදා තිබ්බා මේ නළුවෙක් වෙන්න ඕනේ කියන කාරණාව. ඒකමද කියන්නේ මේ සද්දයි තිබ්බේ? කියන්නේ පුංචි කාලේ ඉඳලා ඔබ දැක්කේ හීනයක් විදිහට නළුවෙක් වෙන්න ඕනේ කියන එකද? දැන් තියෙනවනේ ළමයිට නේ වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ, එහෙම හීන තියෙනවනේ. පුංචි කාලේ ඉඳලා නළුවෙක් වෙන්න ඕනේ කියලා හීනයක් තිබුණේ නැහැ මට. පුංචි කාලේ මියා මෙතනදී ආයුතුවි කියලා හීනයක් තිබුණේ නැහැ ඇත්තටම. නමුත් මම රඟපාන්න කැමති. අර නාට්‍ය හැම එකතු වෙලා හදනවා, දැන් එහෙම තියෙනවනේ නේ. මම අර නිකන් අර ටීවී එකේ ටෙලිඩ්‍රාම වල රංගපානවා බලලා එහෙම වෙන්න එහෙම එකක් නෙවෙයි මට. මම වේදිකා නාට්‍ය වලට මම ආස වුණේ. මොකද මම කරන්නේ ඒකනේ. ඒ නිසා මට මේ වේදිකාවේ රංගපාන්නට ආසෙ තුනා. ඊට පස්සේ තමයි මම ඒකට මම ඒ කියන්නේ මට ඉස්කෝලේ අස්සුණාට පස්සේ තමයි මම ඉස්කෝලේ අස්සුණ ගමම්ම වගේ මම කොළඹ මම පත්තරේක දැකලා ඔය සෝවියට් මිත්‍රත්ව සංගමෙන් නාට්‍ය පාඨමාලාවක් කරනවා කියලා මම ඒකට ඇප්ලයි කරලා මම ආවා. ඩග්ලස් සිරවදන සර් තමයි ඒක ප්‍රධානී හැටියට වැඩ කරේ. ඊට අමතරව වසන්ත විට්ටච්චි සර්, එතකොට එච්.ඒ. පෙරස, ඒගොල්ලෝ තමයි ඉගැන්වුවේ. මම ඒකේ ඒක වර්ක්ෂොප් එකක්, මාසෙක විතර වර්ක්ෂොප් එකක්. මම කොළඹ ලොකු අම්මලා ගෙදර නැවතිලා ඒකට ගියා. ඒකෙන් මට සෑහෙන දේවල් ටිකක් හම්බුණා. දැන් ඩග්ලස් අදත් මට හම්බ වෙනවා. ඩග්ලස් මට කිව්වා මේ කොළඹ වරෙන්, මම හිතන නුවරනේ, කොළඹ වරෙන් උඹට හොඳ අනාගතයක් තියෙනවා කියලා. ඒත් මට කොළඹ එන්න විදිහක් තිබුණේ නැහැ. මොකද මම ඊට පස්සේ ඒ දවස්වල අර ජනතා විමුක්ති පෙරමුණේ තර්ජන තිබ්බ කාලේ මේ අප්පච්චි කිව්වා මේ හොඳම දේ තමයි රස්සාවකට යන එක මේ දවස්වල. මොකද නුවර ටිකක් භීෂණේ වැඩිපුර තිබ්බා. ඒ නිසා මට මගේ යාළුවෙක් ඇප්ලයි කරා මේ හෙද වෘත්තියට. ඊට පස්සේ මට ඒකට මට තීරුණා මම ඒකට. ඊට පස්සේ මම කටුගස්සර හොස්පිටල් එකේ මේ පුහුණු වන හෙද නිලධාරියෙක්ට රස්සාවට ගියා. ඒ ගියේම ඇත්තම අප්පච්චි කිව්වා මේ වෙලාවේ ඔගොල්ලෝ ටිකක් කැපිලා පේන මිනිස්සු. කැපිලා පේන මිනිස්සුන්ට ඔය ජනතා විමුක්ති පෙරමුණ, ඒ කියන්නේ ජනතා විමුක්ති පෙරමුණෙන් නෙවෙයි, නමුත් ඒ දවස්වල රටේ තිබ්බ භීෂණයත් එක්ක තර්ජන තියෙන්න පුළුවන්. ඒ දවස්වල අවශ්‍ය වෙන ගෝණි බිල්ලේ කොළුව වන්න එක විතරයි. ඒ කියන්නේ මිනිස්සු එහෙම පොලිමේ යවනවා. මේ ජීප් එකක් පිටිපස්සේ ඔළුවට ගෝණියක් දාගත්ත මිනිස්සෙක් ඉන්නවා. ගෝණියක් කර රිද්දා කර උතාගත් මිනිස්සෙක්. තමන්ගේ ඉස්සරහින් යන මනුස්සය දැක්කම ඔළුව වැනුව තුඩලේ පල්ලෙහාට ඌ අල්ලන් ගියා මැරුවා. එහෙමයි. එච්චරකට දරුණු තත්ත්වයක් තිබ්බේ. ඉතින් ඒ නිසා මට රෝහලේ රස්සාවට යන්න උනා. රෝහලේ රස්සාවට යෑමත් එක්ක අර කොළඹ වෙලා නාට්‍ය කරන සීන නැති වුණා. නැති වුණා. හරි. අපිට දෙන්න කෙටි විරාමයක් ඒ සිහිනේ නැවත
නැති වෙච්ච හීනේ කවදා දායිත් ඇති උනේ කියලා අපි අහන ඔහුගෙන් විරාමෙන් පස්සේ. මා බාල කාලේ. මා බාල කාලේ වැඩසටහනේ අපි ඉන්නේ උදාසන 10ට අපි වැඩසටහන ආරම්භ කළා. උදාසන 11ට තව විනාඩි කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා. ඔහු සද්දාමංගල සූර්යබණ්ඩාර මහත්මයා. සද්දායියා කියලා අපි ආදරයට කියන්නේ මේ අය දැන් සිහිනය නැති වුණා කියලා කිව්වනේ අපි ඒ සිහිනය නැවත පණ ගැන්වුණ තැන ගැන දැන කියා ගන්නට කැමති. හැබැයි ඊට කලින් මම ඔබෙන් අහනවා අම්මයි තාත්තයි කියන ආදරණීය චරිත දෙක ඇරුණාම පුංචි කාලේ සමීපව හිටිය වෙනත් චරිත ඉන්නවද අත්තම්මලා නැන්දලා? ඒගොල්ලොත් එක තිබුණ බැඳියාව කොහොමද? නෑ අම්මයි අප්පච්චි විතරයි. අම්මයි අප්පච්චි තමයි අම්මයි අප්පච්චි අයියයි තමයි මට උපදෙස් දෙන්න පුළුවන් මට්ටමට හිටියේ. වෙන මගෙත් එක්ක එහෙම මට අපි ආච්චිලා හිටියේ පුංචි කාලේ අම්මගේ තම මාතර ආච්චිලා හිටියේ මාතර. එහෙමනවද ඉතින් ඉඳලා හිටලා? ඉඳලා හිටලා යවෙනවා ගොඩාක්. මාතර ඉස්සර හරි දුරයි. ඒ කියන්නේ නුවරට හරි දුරයි මාතර. ඒ කියන්නේ මුළු දවසක්ම යනවා කෝච්චි වල නැගගෙන. ඒක හරි ලොකු ගමනක් දැන් වගේ නෙවෙයි. ඒ නිසා මාතර ගිහිල්ලා යනවා පොඩි කාලේ මාතර යනවා. අපි මාතර ඉඳලා තියෙනවා. يعني සතිය දෙක ඉස්කෝල නිවාඩු වලට ගිහලා අපි සමහරවිට මාතරේ ඒ මතක වලට කැමතිද? මට ඒක එච්චර සෙට්ුන්නේ නැහැ. ඇයි දන්නේ නැහැ? දන්නේ නැහැ. මම ඉස්සර මතක අර බක්කි කරත් වල යනවා මාතර නිකන් එහෙම පොඩි පොඩි මතක තියෙනවා. නමුත් මට ඒක يعني මගේ කියන්නේ ගෙදර තරම්මට එහෙම සුවපහසුවක් තිබුණේ නැහැ. හොඳයි. එතකොට දැන් ගෙදර උත්සව කාලේට කොහොමද? අවුරුදු වලට වෙසක් වලට ඒ වගේ කොහොමද? මෙහෙමයි ඔය කාලේ අපි වැඩනේ. ඒ වෙසක් වලට අපි ඒ කියන්නේ අපේ ගෙදර කූඩු හදන්නේ. හහ්. අපි පිට වැඩනේ. ඉතින් අපි පන්සලේ නාට්‍ය කරනවා, පන්සලේ කැරකෙන කූඩු හදනවා, භක්ති ගීත කරනවා. ගෙදර සැරසිලි වලට දායකත්වයක් වෙලාවක් නෑ. ඔය අම්ම බයින හැමදාම අර මොකද අප්පච්චිද බයින අපිට බයින මේ ගෙදරට මුකුත් නෑ. අර පිට වැඩ තමයි ඔක්කොම කරන්නේ. අවුරුදු කාලෙත් ඉතින් අපි අවුරුදු උත්සව සංවිධානය කරනවා. ඒ වට වැඩනේ. බැහැලා වැඩ. ඔව්. එතකොට සමාජලාට මේ අර කැම කන වෙලාවට නැති වෙන වෙලාවල් තියෙනවා. එහෙම තියෙනවා. ඉතින් අපි මම ගොඩක් කල් නෙමෙයි මායතකදී තමයි මම මේ අවුරුදු වලට එහෙම ගෙදර ඉන්නේ. මම ඊට පස්සේ ටෙලිවිෂන් වැඩ වල ආවට පස්සේ ඉතින් මම ඒතර තස්සාවනේ. ඒක තමයි පිටනේ. ඔව් අනිවාර්යෙන් නැකතර ගෙදර නැහැ. ගෙදර නැහැ. හරි. නැකතර ගෙදර නැහැ. ඉතින් ඒ දවසවලත් එහෙම තමයි. ඉතින් අපි ගෙදර නැකත් චරිත කරා. අප්පච්චි නැකත් චරිත කරා. නමුත් අර ගොඩාක් දුරට ඒක මේ එහෙම ලොකුට අනුගමනය කරේ නැහැ. හොඳයි. දැන් ඔබ පුංචි කාලේ දක්ෂෙක් නිතින් ඇත්ත කතාව ඒකනේ. නාට්‍ය පැත්තේ වේවා අධ්‍යාපන කටයුතු වේවා දඬුවමට ලක් වෙලා තියෙනවද ගෙදරින් පාසලෙන්? අපෝ ගුටි ගන්න අප්පච්චි ගහන අප්පච්චි අප්පච්චාරි සැරයි. හ්ම්. අප්පච්චාරි සැරයි අප්පච්චි කියන්නේ පොඩ්ඩ වරදින්න බෑ ගුටි කනවා. හ්ම්. හිත ගොඩක් රිදෙන දවස මොකද්ද අප්පච්චිගෙන් ගුටි කන්න? නෑ හිත රිදෙනවා කියන්නේ මෙහෙමයි. ඉතින් හිත රිදුනාද කියලා මතක නෑ. හැබැයි ඉතින් අර අයියයි මා එකට ගුටි කන්නේ මේ. එතකොට වැඩි දෙනා අයියා ගුටි කනවා මම දුවනවා ගොඩක් දුරට. කවුද දඟ දෙන්නගේ වැඩිපුර? මම. ආ අයියා බොහොම සයිලන්ස් චරිතයක්. මේ එයා මම දුවනවා. අයියා ගුටි කනවා. අප්පච්චි හරි සැරයි. අප්පච්චි හරි අර අප්පච්චි හරි නීති රීති ඔක්කොම හරි තිබ්බා. ඉතින් පස්සේ ඉතින් අප්පච්චිගේ අපේ ඉතින් ඕ ලෙවල් වගේ වෙනකොට අප්පච්චි ඒ සැර නැති වුණා. නමුත් ඊට කලින් නම් හරි බොහොම දඬුවම් පැත්ත ටිකක් තිබුණා අපේ ගෙදර. මොකද දරුණුවටම දඬුවමකට ලක් වෙච්ච දවසක් මතක් කරන පුළුවන් සිද්ධියක් සද්දයි. දෙන්න එකතු වෙලා මොකක් කරන්නේ නැති. නෑ අපි ගහ ගන්න එකනේ අපි කරන්නේ. ඒක තමයි වැඩිපුරම කුටි ගන්න ගහ ගන්න එකටයි මේ අපි දිවලේකටයි. ඒ කියන්නේ පොත් මේසේ අස් කරගන්නේ කියන එකට නිතර කුටි කනවා. එකපාරක් මට හිතෙන අප්පච්චි අපි පොත් මේසේ ඒ කියන්නේ අපි දැනද මේ එක මේසෙයි ලාච්චු දෙකයි. ඒ ලාච්චු දෙකේ තමයි අපි පොත් දාගෙන ඉන්නේ. මගේ ලාච්චු යට ලාච්චු අයියා ලාච්චු උඩ ලාච්චු. ඒ ලාච්චු අරගෙන පස්සේ පොත් ටික පිළිවෙලට තියෙනවා. අප්පච්චි බලනවා එකපාරක් පොත් පිළිවෙල නැතුව ලාච්චු දෙකම අරගෙන ගිහිල්ලා බිම අහලලා මේ ලාම්පුතෙල් බෝතල අරගෙන ගියා. ඒක ඉස්කෝලේ පොත්. හ්ම්. ඊට පස්සේ අම්මා මන්දන අප්පච්චි පුච්චන්ට හිතුවද නැද්ද කියලා අපි දන්න මට අපිට හිතුනේ පුච්චනවා වගේ කියලා. අම්මා පැනලා යන්තම් ඒක බේරගත්තා. මොකද අප්පච්චි හැම වෙලේම කියන්නේ පිළිවෙල කියලා අප්පච්චි හැම වෙලේ කියන්නේ ගත්තු දෙයක් ගත්තු තැනින් තියපන්. හ්ම්. හැම වෙලේම ගත්තු දෙයක් අදටත් නැත්තේ ඒක තමයි. ඒ අප්පච්චිට අදා ගන්න බැරි වුණා කවදාවත් ඒක. අයියයි මායි එහෙමයි. නංගි මල්ලි හරියු පිළිවෙලයි. නංගි මල්ලි නංගිගේ ඇඳේ මේ බෙඩ්ෂීට් එකේ රැල්ලක්වත් තියන්න දෙන්නේ නැහැ. අපි කරන්නේ එයා හැදුවට පස්සේ ඇඳට නැගලා පැනලා ඒක විනාශ කරන එක අපි කරන්නේ. නංගි මල්ලි හරියු පිළිවෙලයි අදටත්. අපි දෙන්න නැහැ. නැහැ.
අදටත් නෑ. අදටත් අප්පච්චි ඒක කරගෙන බැරුණා. හඳයි ඒක එහෙම තමයි. අම්මා එතකොට කොහොමද ප්‍රතිචාර ගෙදරදී? අම්මා ඉතින් හැම වෙලේම කරන්නේ අපිව ආරක්ෂා කරන එක. يعني අප්පච්චි දිට අම්මා වස නැද්ද? අම්මත් වසයි. අම්මා වස නැත්තේ නෑ. අම්මා වැඩි අම්මා කියවුණා. මේ හැබැයි අප්පච්චිගෙන් අපිව බේර ගන්නවා. අප්පච්චිගෙන් බේර ගැනීමේ අලුත් අපි අප්පච්චි ඉස්සර කෙලින් දෙයක් කියන්නේත් නෑ. අම්මා හරහා තමයි හැමදේම යන්නේ. අම්මා අපිව කියන්නේ රැක බලාගත්ත එක අම්මා කරා. කියන්නේ යා කියන්නේ අප්පච්චිත් ගොඩක් දුරට පිට වැඩ නම් මනන්නේ කරන්නේ ඉස්කෝලේ ඇරලා මේ සමහරට ඉස්කෝලෙත් විවිධ දේවල් බෑන්ඩ් කණ්ඩායමද නාට්‍ය දේවල් ඒගොල්ලෝ ගුරුවරු හැටියට ඒගොල්ලෝ අර එකමාරණකම් රස්සා කරපු අය නෙවෙයි ඒගොල්ලන් එතනින් පස්සෙත් ඉතින් ඉස්කෝල වලටම ඒකට තමයි ඇරලා හිටියේ. ඉතින් ඒ අම්මා පවුල අරගෙන ඇදගෙන ගියා. අම්මගේ කාර්යභාරය නිසි ලෙසම ඉෂ්ට සිද්ධ කළා. එතකොට මේ සද්දයි දැන් ගෙදරදී අයියයි ඔයයි තමයි ලොකු සම්බන්ධතාවයක් ගොඩනගාගෙන තිබුණේ. දැන් මට ඉස්සෙල්ලා ප්‍රශ්නෙට ආයෙත් එන්න හිතෙනවා. හීනේ නැති වුණා. ආයෙත් ඇති වුණේ කොහොමද මේක? නෑ ඔය රඟපානවා කියන එක මම ඊට පස්සේ මම කොළඹ රැඩික් එකේ රස්සාවට ආවා. මද්‍රව්‍ය නිවාරණ කටයුතු කරන්න පටන් ගත්තා නර්සින් වලින් පස්සේ. ඒක රස්සාවකුත් නෙවෙයි ඇත්තට ඒක මේ පඩියක් හම්බුණා. නමුත් අපි මේ පොඩි ස්විච්චා වැඩක් වගේ කරේ. පස්සේ මම ගාමන් ෆැක්ටරි එක රස්සාවට ගියා. ඊට පස්සේ TNL එකේ රස්සාවට ආවා. ඒවත් එක්ක මට රඟපානවා කියන එක ටිකක් ඈත් වුණා. මාධ්‍යලාවට පස්සේ රඟපෑම කියන එක මම මට ඔළුවෙන්ම ගියා. ඒක රඟපාන්න එහෙම ආසාවක් ආවෙම නැහැ. කාලයක් ඕක මම හැබැයි මට මම ඒ කියන්නේ රඟපෑම කියන එක මට ඊට පස්සෙත් මට කරගන්න තිබුණා ඕන. මම මොකද මම ඊට පස්සේ ගොඩාක් මිනිස්සු අඳුරගත්තා. ඒ කියන්නේ කලාශීස්ත්‍රි ගොඩාක් අය මම අඳුරගත්තා. ඊට පස්සේ මම ටිල් නාට්‍ය නිෂ්පාදනය කරන්න පටන් ගත්තා. ලියන්න පටන් ගත්තා. ඒත් මට එහෙම මේ උනන්දුවක් තිබුණේ නැහැ රඟපාන්න. මං හිතන්නේ ඒක අර කාලයත් ඒක අර පොඩි කාලේදී භාෂාවල් ටිකක් කියනකොට මෝරණකොට ඕක අතෑරෙනවනේ. මම හිතන ඒ වගේ වෙන්න ඇති. පස්සේ මට ඔය රූපහානිර මං ආවට පස්සේ මට සන්තුසලින ගියේ කියන මගේ යාළුවෙක් මිත්‍රයෙක් මට ටෙලි නාට්‍යයක රඟපාන්න කතා කරා. මං ඒක රඟපෑවා. ඊට පස්සේ මට කතා කරේ නැහැ සන්තුසලින ගියේ කවදාවත්. මොකද එච්චර කොහොමද කරපාන්න රඟපාන්න ඇති කියලා මට හිතෙනවා. ඊට පස්සේ සියගුරුනාදර් මහත්මයා මම අඳුරගත්තට පස්සේ සිවාගේ පහසමත් කියලා චිත්‍රපටයක ප්‍රින්සිපල් කෙනෙක්ගේ චරිතයකට මට කතා කරා. ඒකට මට හොඳ ප්‍රතිචාර හම්බුණා. ඒක හොඳට කරා කියලා මම. පොඩි චරිතයක් ලොකු චරිතයක් නෙවෙයි. ඊට පස්සේ සිවා දිගටම මට කියනවා මම නාට්‍යයක් ලියුවට පස්සේ අපි කාස්ටිං කරනවානේ. කාස්ටිං කරනකොට සිවා කියනවා හරි මේක චරිතේ එකෙක් ඉන්නවා. මේ චරිතේ හරි මේ චරිතේ කරුත් ඕනේ මේක චරිතේ ඉන්න මොකෙක් එකෙක් ඉන්නවා. කවුද ගා? සද්දාමංගල සූරියබන්දරා. මම කතා කරන්නේ මට බෑ මට. එහෙම එහෙම ගිහිල් වෙලා කොමල අන්තිමට ඔය අග්නිපියාපත් එකේ මේ චරිතේ එකෙක් ඉන්නවා මේක උඹ කරන්න ඕනේ කොහොම. ඊට පස්සේ ඉතින් මට අතර යට ආසා ඉන්නවනේ ඉතින්. ඔව් ආසාව තියෙනවා. ආසාව තියෙනවනේ ඉතින් මම ඒක කරන්න පටන් ගත්තා. ඉතින් ඒකෙන් පස්සේ මට තේරුණා මට මේ රඟපෑම කියන්නේ මගේ විෂයක් නෙවෙයි. ඒ නිසා මේ ඒක පුළුවන් හැටියට දීලා මම මගේ වැඩේ කරන්න ඕනේ. හොඳයි. මේ සද්දයි දැන් පුංචි කාලේ හීනයක් තිබ්බේ නැහැනේ හරියක් අරම අර තේරෙන කාලේදී ඔබට ආසාවක් තිබුණා ඔබ නාට්‍ය කලාවත් එක්ක ඉන්න නිසා නළුවෙක් වෙන්න ඕනි කියලා. විනෝදාංශයන් තිබුණේ මේ කලාව පැත්තටමද පුංචි කාලේදී ඔය නාට්‍ය කරන එකමද ඔබේ විනෝදාංශය? ඊට අමතරව තව විනෝදාංශයන් තිබුණාද? නෑ මට අර දැන් ගොඩක් අය හවොත් එමේ ඔබේ විනෝදාංශය කුමක්ද කියලා මට එහෙම විනෝදාංශයක් කියලා එකක් තිබුණේ නෑ. හැබැයි මම කරන හැම වෙලෙම විනෝදෙන් කරා. මුද අපේ අප්පච්චි මට පුංචි කාලේ උගන්වලා තිබ්බා. අපේ අප්පච්චි ඉස්සර ඔය මගුල් පූරු අප්පච්චි හදනවා, පිරිත් මණ්ඩප හදනවා, මේ ඊට අමතරව ගොඩක් ඔය දේවල් අප්පච්චි කරා. මේ මට කියලා තියෙන්නේ තමන් කරන දේෙන් තමන්ට ලැබෙන ප්‍රතිලාභය කුමක් වුණත් කරන වැඩේ හරියට කරන්න. කරන වැඩේ හරියට කරන්න. එහෙනම් අප්පච්චි මට මතකයි ඉස්සර ඔය සමහර දේවල් හරි සියුම් කැටයම් අප්පච්චි මේ පැය ගණන් ඉඳගෙන කරනවා. ඒක මේ නිකන් කරන වැඩක් කාට හරි. කාටරි නිකන් හදන පිරිත් මණ්ඩපයක්. නමුත් අප්පච්චි ඒක පැය ගණන් ඉඳගෙන ඒක බොහොම සියුම් වැඩ. අර කටු වලින් කපන්නේ කොළ කපන්නේ. මාත් කොළ කපන ඉස්සර කපනවා. මටත් ඒක පුළුවන්. මේ හැබැයි හැමදේම විනෝදයක් හැටියට කරගත්තා. අදටත් මම ටෙලි නාට්‍ය ලිව්වත් මම ටෙලිවිෂන් වල වැඩ කරත් ඒක තමයි මගේ විනෝදේ වෙන්නේ ඒ වෙලාවට. මම බොරු නෙමෙයි කියන ඇත්තමයි. يعني සමහරු එහෙම කියනවා නේ බොරුවට කියනවානේ මේ මම කියන ඇත්තමයි. මගේ ඒ වෙලාවේ සමහරට හරි වෙහෙස කරයි. දැන් මම මේ පිටපත් ලියනවා කියන්නේ මම හරි වෙහෙස කර වැඩක්. ඒ කියන්නේ දීර්ඝ ටෙලි නාට්‍ය දෙකක් මම ලියනවා දැන්. ඒ කියන්නේ හරි අමාරුයි. හරි ඒ කියන්නේ කාලය හරියට කැප කරන්න ඕන මට පෞද්ගලික දෙයක් කරගන්න වෙලාවක් නැහැ. නමුත් මම කවදාවත්
මම ලියන එක يعني මේ කලබලින් කරන්නේ. ඒ කියන්නේ මම ඒක හරියටම කරනවා. මේ දැන් වෙලා නැහැ. මේ අද මේක මේ මේ සීන් එක මම ඔය මේ ඔන්නේ ඔය කියලා දානවා කියලා එහෙම නැහැ. මම සමහරවිට රෑ ඔය එකට දෙකට ලියන සීන්ස් වලදී හරි මම මුට නිදි මතේ මම ලිය වෙනකොට මට සමහරවිට මම පහවදා උදේ බල් වල ආව කපලයින් කළා අලුතෙන් ලිනවා. ඒක විනෝදාංශ කියන්නේ මම කරන දේ විනෝදෙන් කරගන්න මනුස්සයෙක් හැමදාම. බොහොම හොඳයි. සාමාන්‍යයෙන් අපි විනෝදාංශ ජීවිතයට සද්දා එකතු කරගන්නේ අපේ ජීවිතයේ යම් කිසි තැනක් විනෝදමත් කරගන්නනේ. හැබැයි ඔබ කරන වැඩේ විනෝදෙන් කරනකොට ඉතින් ඒක ඇත්තටම විනෝදාංශයක්ම තමයි. හොඳයි, අපිට තව විනාඩි කිහිපයක් ඉතුරු වෙලා තියෙනවා. හැබැයි මම ඔබට ආරාධනා කරනවා මේ වැඩසටහන ඔබ අනිවාර්යෙන්ම බලන්න, මේ වැඩසටහන නැවත වතාවක් අහන්න. උදෑසන 11:00 සිට Neth FM YouTube channel එක හරහා මේ වැඩසටහන නැවත වතාවක් ඔබට අහන්න බලන්න අවස්ථාවක් තියෙනවා. අද දවසේදී අපි ආපස්සට ඇවිදගෙන ගිය හුත් සමග ඔහු අපේ හිතවතෙක්, ඔහු අපේ ප්‍රවීණෙක් සද්දාමංගල සූර්යබණ්ඩාර මහත්මයා. සද්දායි, ඉතින් ඇත්තටම මම හිතනවා ඔබේ අද දවසේ ඔබ මේ නිර්මාණත් එක්කයි බොහෝ සෙයින් කාලය ගත කරන්න. මේකට බේස් එක නැත්තම් මේකට මූලිකවම ඔබට හේතු කාරණා වුණේ ඔබට බොහොමත් නිදහස්, ඒ වගේම නිදහසේ හිතන්න පුළුවන් නිර්මාණශීලී පුංචි කාලයක් තිබුණ නිසාවෙන් කියලා. මොකද හිතන්නේ? ඔය ඒක ඇත්ත. ඒ කියන්නේ පුංචි කාලේම මම ඒ නිර්මාණත් එක්කමනේ හිටියේ. ඒ කියන්නේ මට හිතන්නම තිබුණේ ඉගෙන ගැනීම හැරුණකොට ඒකම තමයි. ඒ නිසා මේ අයියමයි දෙන්නම කියන මුලින් අපි දෙන්නම එකටමයි වැඩ කරේ. කියන අපි කියන්නේ ඕ ලෙවල් ඒ ලෙවල් වෙනකන් විතර අපි දෙන්නම එකටමයි වැඩ කරේ. කියන්නේ එයාගේ දේවල් වලට මං හවුල්ලා, මගේ දේවල් වලට යහවුල්ලා, රස්සා වලට ආව පස්සේ TNL එකේ කාලයක් අපි දෙන්න එකට වැඩ කරා. ඒ කාලෙත් අපි දෙන්න එකට වැඩ කරා. ඊට පස්සේ අපි දෙන්න වෙන් වුණා. කියන්නේ රස්සා වලදී අපි එක එක channel වලට ගියාට පස්සේ අපිට මුණ ගැහිලා කතා කරලා වැඩ කරන්න හම්බුනේ. ඉතින් ඒ පුංචි කාලේ එහෙම ඒ වැටිච්ච නිර්මාණශීලී පරිසරය තමයි හොඳකට හෝ නරකට මම දැන් මෙතන ඉන්නේ. ඒක හොඳද නරකද මම දන්නේ නැහැ. නමුත් මම මෙතන ඉන්නේ ඒ නිසා තමයි. ඒකනේ අපි ඔබත් එක්ක කතා කරන්න අද දවසේ සද්දයි. හොඳයි. එහෙමනම් ඉතින් අපිට සමුගෙන යන්න අවස්ථාවක් දෙන්න. අපි ඔබේ සියලු කටයුතු සාර්ථක වෙන්න කියලා Neth FM එක වෙනුවෙන්, Neth කාර්ය මණ්ඩලය වෙනුවෙන් මුළු හදවතින්ම ප්‍රාර්ථනා කරන සද්දයි. ඉදිරියට තවත් බොහොම ලස්සන නිර්මාණ අප අතරට ගේන ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඔබට මතක් කරනවා අපේ වැඩසටහන නැවත අහන්න කියලා අමතක නොකර. එහෙමනම් දවස් 7ක විරාමයකට අපි යනවා. ඔබට සුබ දවසක්, සුබ උදෑසනක් නැවත ප්‍රාර්ථනා කරන ගමන්. හැමෝටම සුබ දවසක්. මම දුල්මිනි මහේෂි. මා බාල කාලේ